අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශිචක්‍රයේ 6 රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ කන්‍යා ලග්නය, කන්‍යා ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට මේ කොහොම වේවිද කියලා මේ ජූලි මාසේ කතා කරද්දි මුලින්ම කියනවා නේද, දීර්ඝ වැඩසටහනක් මිනිත්තු 40-45ක් වගේ කාලයක් යාවි. ඉතින් මේක දීර්ඝ වැඩි නම් මේ ක්‍රමවේදෙම ටිකක් විස්තරාත්මකව පොඩ්ඩක් එක දෙයක් උනා ටිකක් වැඩිපුර පැහැදිලි කරමින් යන්නේ. ක්‍රමයේ ගැලපෙන්නේ නැත්නම් අපිට මුලින්ම මම යෝජනා කරනවා මේ වැඩසටහන අහන්න එපා. මොකද හේතුව මේක මේ අතිශයෙන් බහුතරය ලක්ෂ සංඛ්‍යාත පිට බලාපොරොත්තු වෙන ක්‍රමය. ඉතින් සමහරුන්ට මේ ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ දෝෂාරෝපණ එල්ල කරගෙන ඉඳලා මේ කාලේ නාස්ති කරගන්න එපා. මේක ඔබට ගැලපෙන්නේ නැත්තම් අහන්න නැතුව ඉන්න. ඉතින් අපි කතා කරමු මේ මාසය තුල, ජූලි මාසය තුල කොහොමද මේ කන්‍යා ලග්න හිමියන්ගේ හැසිරීම රටාව විශේෂයෙන්ම ජීවිතය ගලගෙන යද්දී සුබ අසුබ කොහොම වේවිද, අසුබ දේවල් කොහොමද වෙනස් කරගන්නේ. ඉතින් හැමදේම කතා කරමු. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා
ඔබගේ අයස්ථානය ලැබීම් ගැන කියන සියලු ලැබීම් ගැන කියන ස්ථානය තුළ එකොළොස් වැන්න තුළ තැන්පත් වෙලා ඉදදි තමා මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඒ වගේම කේතු ඔබගේ ලග්න භාවෙත් ශනි වක්‍ර භාවෙන් හයවෙනි තැනත්. ඒ වගේම රාහු ඔබගේ හත්වැනි භාවෙත් කුජ ඔබගේ අටවැන්නෙත් ගුරු ඔබගේ නමවැන්නෙත් සිකුරු රවි ඔබගේ දසවැන්නෙත් තැන්පත් වෙලා ඉදි තමා මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ මාසය උදාවීමත් එක්ක කොහොම හැසිරේවිද මේ ආර්ථිකමය තත්ත්වයන් කියලා මුලින්ම දැනගන්න කැමතිනේ මේ කන්‍යා ලග්න හිමියොත්. ඉතින් අනිත් අයට කිව්වා වගේම ඉතින් අපි මුලින්ම කතා කරමු මේ රැකී රක්ෂා ව්‍යාපාර තුළ කොහොම වේවිද මේ කන්‍යා ලග්න හිමියන්ගේ හැසිරීම් රටාව කියලා. විශේෂයෙන්ම ඔබගේ රැකී රක්ෂා කටයුතු එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු ලැබීම් ආර්ථිකය ගැන කියද්දි මේ කාලේ යහපත් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදයක් ඒ සම්බන්ධයෙන්. එහෙනම් ඔන්න වෘත්තීය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයෙන් සුබ කාලයක් තමා මේ ජූලි මාසය තුළ මේ කන්‍යා ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ යම්කිසි ආකාරයකින් ඔබ නව රැකියාවන් බලාපොරොත්තු හිටියන ඔන රැකියාවන් අහිමි වෙලා හිටියනම් කන්‍යා ලග්න හිමියෝ නැත්තම් මේ කරහන් රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වනින්ද රැකියාව එපා වෙලා අලුත් රැකියාව බලාපොරොත්තු හිටියන ඔන්න ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ලැබෙන කාලයක්. ඒ නිසා ඔන්න මේ කාලේ උත්සාහ දරන්න අලුත් රැකියාවකට යන්න යොමු වෙන්න ඔබගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. වගේම ඔබ අර දැන් රැකියාවක් ලැබෙනවා කියන එකදී රැකියාව යහපත්ද අයහපත්ද කියලා සමහරව අහනවනේ. මේ ලැබෙන රැකියාව තුළ යහපත සලසා ගන්න ඔබ බලාපොරොත්තුනටත් වඩා යහපත් ලෙස කටයුතු යෙදෙන කාල පරිච්ඡේදයක් තමයි මේ ජූලි මාසය තුළ කන්‍යා ලග්න හිමියන්ට විශේෂ වශයෙන්ම තියෙන්නේ. ඒ වගේම පොඩි දෙයක් කියනවා, ඔබ කරන් යන රැකියාවල් හෝ වේවා ව්‍යාපාර හෝ වේවා සාර්ථකතාවපත් වෙනවා. වගේම එක පැත්තකින් අර ඔබට දැන් අපි කියමු රැකියාව කරන ස්ථානය තුළ පොඩි පොඩි බාධක ගැටලු ඇති කරන්න සමහරු පෙළඹෙන්න ඉඩකඩ පවතිනවා. ඒක නිසා මේ එකට වැඩ කරන අයගෙන් පොඩ්ඩක් ගැටලු මතුවේ හැකි කාල පරිච්ඡේදය. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශම කරු කරන මෙහෙමයි, ලොකු බාධක ඇති කරන්න උන්ට බෑ. මොකද මේ කාල සීමා තුළ ඔබේ ගමන හරි පැහැදිලි, ඔබේ ගමන ඔබට ඔබ බලාපොරොත්තු වන ආකාරයට යෑමට හැකියාව තියෙනවා. නමුත් අර ඔබට ලැබෙන ජයග්‍රහණවලට පොඩි හෝ අඩුපාඩු ඇතිකරන්න සමහරු පෙළඹෙන්න ඉඩකඩ පවතින එක නිසා පොඩ්ඩක් ප්‍රවේශංකාරී වෙන්න මේක ලොකු ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි, දීර්ඝ කාලීන පවතින ගැටලුකාරී තත්ත්වයක්ුත් නෙමෙයි. නමුත් කුමන හෝ තත්ත්වයන් තුළ පොඩි පොඩි ගැටලු මේ ජූලි මාසය තුළ ඔන්න එකට වැඩ කරන එකෙන් ඇතිවිය හැකි කාලයක්. ඒ වගේම ව්‍යාපාර කරද්දී විශේෂයෙන්ම හවුල්කරුවන් සමග ගැටලු ඇති වෙන්න, හවුල්කරුවන්ගෙන් බාධක ඇති වෙන්න හේතු කාරණා යදෙනවා, හවුල්කරුවන් ඈත් වෙන්න හේතු කාරණා යදෙනවා. හැබැයි ඒ ඈත්වීම් පිළිබඳ ඔබ එතරම් ගැටලුවක් කරගත යුතු නෑ. මොකද හේතුව මේ කාල පරිච්ඡේද තනිව ගමනක් යෑමට හැකියාව තියෙදි, තනියම ස්ථාර ලෙස ඔබගේ ව්‍යාපාර අවස්ථා සලසා ගන්න හැකියාව තියෙද්දි නිකන් අර ඔබගේ ගමනට කවුරුත් ඈදාගෙන බාධක ඇති කරගන්න යන්න අවශ්‍ය නැහැ. ඉවත් වෙනවනම් ඒක යහපතක් කියලා තියන් කටයුතු කරන්න. ඒ වගේම දැන් රැකියාව තුළ වුණත් ඔන්න බාධක ඇති කරන පුද්ගලයෝ ඉන්නකොට මං කිව්වා ඔබට මේ කාලේ ඔය රැකියාව තුළ බාධා එද්දී වෙන රැකියාවට මාරු වෙන්න බලාපොරොත්තු හිටියනම් යහපත් කාලයක් කියලා. එහෙනම් මේ වෙලාවේ ඒවත් එක්ක හැප්පෙන්නවත් ඒවත් එක්ක නරක ඇති කරගන්නවත් අවශ්‍ය නැහැ. ඔබ ඔබගේ ගමනට හානියක් නොවන විදිහට යන්න, ඔවුන්ව බාධාවක් කරගන්න එපා. ඔබට ඕනනම් අලුත් රැකියාවට මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරයන් රැකියාවත් ඒව ගණන් නොගෙන කරන් ගියාගේ ගණන් නොගෙන යනවා කියන එක අදහස් කරන්නේ ඔවුන්න අර කිසිම දෙයක අවතක්සේරු කළා දාලා යන්න කියන එක නෙමෙයි. ඔවුන් ගැන කල්පනාවෙන් ඔබ ඔබගේ ගමන යන්න. මොකද ගොඩාක් දුරට බාධක මැඩගෙන යන්න පුළුවන් තත්වයක් ඔබට තියෙනවා. මොකද ලැබීම් අතින් ඉතා යහපත් කාල පරිච්ඡේදයක් මේ කාලේ. විශේෂයෙන්ම රැකියාව තුළ ඉහළට යෑම්, රැකියාවේ යම්කිසි තනතුරු ලාභ බලාපොරොත්තු වෙයි කාල සීමාවක් වගේම වැටුප් වැඩිවීම්, ලැබෙන දීමනා වැඩිවීම් බලාපොරොත්තු වෙන කාලයක්. කොහොමත් ඔබගේ ආදායම් තත්ත්වය කුමන හෝ ආකාරයකින් ඉහළ යන කාලයන් නිසා මොන රැකියාවක් කරන ගමන් ව්‍යාපාරයක් කරන කාලය තිස්ස බලාපොරොත්තු හිටියා නම් කන්‍යා ලග්න හිමියෝ විශේෂ යුතු අතිරේකව දෙයක් ආදායම් මාර්ගයක් සකසා ගන්න බලාපොරොත්තු හිටියා නම් ඔන්න මේ කාලය යහපත් හොඳ ආරම්භයක් ලබා ගන්න මේ ජූලි මාසය තුළ හොඳ කාලයක්. يعني මේ වගේ කාලයක් එන්නේ නැති තරම් ඒ පැති වලින් හොඳ ආරම්භයක් ගන්න. ඒ නිසා ඔන්න අතිරේක ආදායම් මාර්ග කෙලේ කාලය තිස්ස හිතමින් යම්කිසි ආකාරයෙන් ඒ දේවල් වල සාක්ෂාත් කරගන්න බැරුව කුමන හෝ ආකාරයෙන් බාධක එල්ලවමින් තිබ්බනම් ඔන්න කන්‍යා ලග්න හිමියන්ට මෙන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ නව ආරම්භයක් ගන්න, අලුත් ආරම්භයක් එක ඉදිරි හොඳ ගමනක් යන්න හොඳ කාල පරිච්ඡේදය. විශේෂ වශයෙන් මේ කාල පරිච්ඡේද තුළ ඔබගේ හැකියාවන් උපයෝගී කරගනිමින්, ඔබගේ යම්කිසි ආකාරයකින් දැනුම වර්ධන යම්කිසි ආකාරයකින් උපයෝගී කරගනිමින් මුදල් ඉපයීමට යම්කිසි ආකාරයකින් ආදායම් ලැබීමට හැකියාව පතුන. ඒ නිසා ඔන්න දක්ෂතාවයන් තුළ ඒවා යම්කිසි ආකාරයෙන් ව්‍යාපාරයක් කරගන්න. මම ඔක මේෂ ලග්න හිමියන්ට ඔය විදිහටම කිව්වා. ඒක ඒ විදිහටම
කන්‍යා ලග්නමිට බලපානවා. ඔබ තුළ තියෙන අත්කම් නිර්මාණය හැකියාවල් තියෙන පුළුවන්, ඔබගේ යම්කිසි ආකාරයෙන් කුසලතාවයන් තියෙන පුළුවන්. ඒ කුමන හෝ දෙයක් ඔබගේ ආදම් මාර්ගයක් කරගන්න ඔබට මේලාව හැකියාව පාදිනවා. ඒ දේවල් තුළ හොඳ ස්ථාවරයක් හදාගන්නත් ඔබට හැකියාව පාදින එක නිසා කොහෙම කතා කරත් මේ මාසය තුළ ආර්ථිකමය වශයෙන් ගොඩාක් දුරට බාධක ඉවත් කරගනිමින් යම්කිසි ආර්ථිකම ස්ථාවරයක් සකසා ගන්න කන්‍යා ලග්න හිමියන්ට මේ වෘත්තීය ජීවිත තුළ රැකිරක්ෂා තුළ වගේම ව්‍යාපාර තුළ කටයුතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබට උදව්වට යම්කිසි ආකාරයෙන් තමන්ගේ කියලා අය ලං වෙනවා. හැබැයි ඒ ලං වෙන්නේ ගොඩාක් දුරට තමන්ගේ කියන අදහස් කරන්නේ තමන් එක්ක ඉන්න දෙමව්පියෝ සහෝදර සහෝදරිය මේ පවුලේ අය සැමිය බිරිඳ දරු දැරියෝ නෙමෙයි. අර හිතවත්කම් එක්ක දැන් වාසි ප්‍රයෝජන බලාපොරොත්තු වෙන නෑදෑ හිතවතුන්ට පුළුවන්. ඒ කියන්නේ මේ හැම නෑදෑ හිතවතුන්ම කපටී කියන එක නෙමෙයි. අර වාසි අරමුණු උදෙසා පමණක් ලං වෙන පුද්ගලයෝ පොඩ්ඩක් ලං වෙන්න. මොකද ඔබේ සාර්ථකත්වයේ ඉව වැටිලා එන්න පුළුවන්. සමහරක් වෙලාවට අර නැත්ත හිත මිතුරු කියන කට්ටියක් මෙච්චර කාලයක් උන්නද මලදවත් නොබලපු කට්ටිය පොඩ්ඩක් ඔන්න මේ කාලේ අනේ අපේ මගේ යාළුවා මගේ සහෝදරයා මගේ නෑදෑ හිත මිතුරා මගේ ඥාතිය කියාගෙන පොඩ්ඩක් ඔන්න කුළුපගු වෙන්න ඔබට කිට්ටු වෙන්න බලනවා. ඒ හේතුව අර වාසි පරමාර්ථ හේතු කොටගෙන ඔබ මෙහෙමයි ඔවුන්න තරහ කරගන්නවත් ඔවුන්න ඈත් කරගන්නවත් නෙමෙයි, උපක්‍රමශීලීව ඔවුන්න මගහැර කටයුතු කරන වග බලා ගන්න. මොකද හේතුව වාසි පරමාර්ථ බලාපොරොත්තුෙන් ලඟගෙන උදවිය මේ කාලේ ජීවිතයට අවශ්‍ය වෙන්නේම නැහැ. ඒ නිසා ඒ දේ තුළ තමන්ගේ කොතරම්ම ළඟ ඥාතියෙක් වුණත් ඔවුන්න අර ප්‍රසිද්ධියේ විවේචනය කරන්නවත් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නවත් නෑ නෑ අපි මට ඔයාලත් ඒක ගනුදෙනු නෑ කියන්නවත් නෙමෙයි. නෑ හරි අපි බලමු අපි ඉස්සරහට යමු. මේ ටිකේ මම පොඩ්ඩක් ඉතින් මං කරන් යන වැඩවල කාර්ය බහුලයි. ඉදිරියේදී අපි දෙයක් කරන්න බලමු. අන්න ඔය වගේ අර ලස්සන්ට අර අපි කියන්නේ ලිස්සලා ආඳා වගේ ලිස්සලා යනවා කියලා. ඒ වගේ උත්සාහදරන බුද්ධිමත් ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. මොකද මේ දේවල් ලං කරගන්න යන්න එපා. මොකද හේතුව එහෙම ලං වුණොත් අර ඔබට වාසියට වඩා අවාසියක් සෙද්දෙන්න අර ඔබට යහපත් ලෙස යන දෙන ගමනට ඔබ විහිල් ලං කරගන්න බාධාවක් බවට පත් වෙනවා. ඔය අනවශ්‍ය මිතුරන් අනවශ්‍ය හිතවතුන් අනවශ්‍ය නෑදෑයන් කියන පිරිස් මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයෙන් ඔන්න ස්ථාන මාරුවක් හෝ මොකක් හෝ බලාපොරොත්තු හිටියනම් ටිකක් ඉදිරියට යන්න අන්න ඒ තත්ත්වෙනුත් අත්කරගන්න හැකියාව පාදන නිසා ඔන්න ඔබ දැන් ටිකක් ඔබ ඉන්න නිවසෙන් බැහැරව ඈත රැකියාවක් කරගෙන ඉන්න ටිකක් ආසන්නයෙන් රැකියාවක් අලුතෙන් හොයාගන්න ඕ තීන රැකියාව තුළ ස්ථාන මාරුවක් බලාපොරොත්තු හිටියන ඔන්න ඒ දේ කටයුතු සාක්ෂාත් කරගන්න හැකියාව පාදුන මේ කාලේ ඉල්ලුම් කරන්න. ඒ දේ තුළ සුහද මාරුවක් වුණත් මේ කාලේ විශේෂයෙන්ම ඇති කරගන්න හැකියාව පාදුන. ඒ වගේ මේ රාජ්‍ය සේවයේ කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් ඔබගේ තනතුරේ වැඩිවීමක් එහෙම නැත්නම් යම්කිසි ආකාරයෙන් තනතුරේ වෙනස් වීමක් බලාපොරොත්තු වෙයි. කාලයක වෙනස් වීම යහපත් පැත්තට තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් මේ කාලේ වැඩ කරන තැන තමන් කටයුතු කරන තැන සැහැල්ලුවෙන් කටයුතු කරන ලොකුවට උනටඩා වක්කීම් කරඩ නොගෙන අර වගකීම් කර නොගෙන කියන වක්කීම් මගහරිනවා කියන එකක් නෙමෙයි. අර ඔළුවට නොගෙන කටයුතු කරන සැහැල්ලුවෙන් වැඩ කරන ඔබ පෙළඹෙනවා. ඒක යහපත්. හැබැයි කරද්දි වැඩවගෙන ටිකක් අවධානයෙන් කරන්න උත්සාහ කරන පුංචි පුංචි මගහැරීම් විශේෂයෙන් මේ මාසේ මැද භාගයෙන් පස්සේ සිද්ධ වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ මගහැරීම් තුළ පොඩි පොඩි ගැටලු මතුවෙන්න ඉඩකඩ පවතින. හැබැයි ගැටලු මහා පරිමාණ ගැටලු නෙමෙයි ඔබට එන්නේ. ඒ නිසා ඒක ලොකුවට හිතුවේ නම් නමුත් අපි මේ දේවල් නොවෙන්න වග බලා ගන්න. මොකද දැන් ඔබට ඉදිරියට යෑමක් ගැන ඉදිරියේ තනතුරු ලාභ උසස් වීම ගැනත් අපි හිතනවා කියලා කතා කළානේ. එහෙනම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙමින් අර පුළුවන් තරම් තමන්ගෙන් වෙන අත්වැනදීම් ගැටලුකාරී තත්ත්වයන් තමන්ගෙන මගහැරීම් වැරදි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මගහැරගන්න. ඒක නිසා චුට්ටක් කල්පනාකාරී වෙන සැහැල්ලුවෙන් කටයුතු කිරීම යහපත්. ඔන්නට පීඩනයක් අනවශ්‍ය පීඩනයක් ඔලුවට ගන්න නැති එක යහපත්. හැබැයි මේ හැම දේ තුළම අර කල්පනාකාරීත්වය ටිකක් යම්කිසි ආකාරකින් හොඳ මොකද හේතු දැන් මං කිව්වනේ ඔබට ටිකක් එහෙම්මෙන් රැකියා ස්ථානය තුළ ගැටලු මතු කරන අයත් ඉන්නවා කියලා. එහෙම්මෙන් ඔවුනුත් ඔය උගුල් අටවන්න උපක්‍රමශීලිය මොන හරි කරන්න පෙළඹෙනවනේ. අන්න ඒක නිසා ටිකක් අවධානයෙන් කරන කටයුතු උපරිමෙන්ම කරන්න. මොකද හේතුව අර සමහරක් වෙලාවට හිතාමතාම ඔබට ගැටලු මතු කරන අනිත් අය ඔය කරන ප්‍රශ්න ගැටලු රැකියා ස්ථානය තුළ වැඩ කටයුතු තුළ වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ව්‍යාපාර කරද්දි ගොඩාක් දුරට සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ අර නාස්තියක් අනවශ්‍ය නාස්තියක් සිද්ධ නිඩකට පවතිනවා. මොකද සමහරක් වෙලාවට සේවසේකාව වැඩ කරද්දි ඔවුන් අතින් යම්කිසි ඔය ඔබ කරන ව්‍යාපාරය තුළට අදාළ කරන උපකරණ වලට හානි සිදු වෙන්න නැත්නම් බඩු බාහිරාදීට හානි සිදු වෙන්න ඒ දේවල් වලට යම්කිසි ආකාරයකින් ඩැමේජ් සිද්ධ වෙන්න අන්න හේතු කාරණා යන්නේ ඉඩකට පවතිනවා. ඒක නිසා හැම වෙලේම
අඩුමතරම දවස් දෙකතුට තරත් ස්ටෝකය ගැන සැලක මත්වන සමහරකාට මෙ මෙහම දෙවලන පුළුව ද ඔබ යම්සේ ආකාරයකෙන් ඔය කරන වෙළදාම තුළ බෙදාහරණ බඩු බාහිර ඇදවල අර පරණ බඩු යටට ගිල්ලා උඩින් අලුතින් ගෙනල දාන දේවල් ඇවිල්ල අන්න කාලයක් ඇද පල් හැතින දේවල් කාලය ඉක්මවා යන්න කල්ලිකුත්වෙන්න්න හේතුකාරණයදන්න ඒවතු ලොබට අලාභානි සිද්ධවෙන් දීරකාලන ලොකු නැතත් පොඩිහෝ අලාභානයක් සිද්ධ වෙන්න ඉඩට පවතින එක නිසා අන්න ගොඩාදුරට ඒවගේ දේවල් ගැන ඒවගේ විදිහ වෙන නව සිල්ලර වෙළඳාම හෝ වේවා මොකක්කෝ ඔය බෙදා හැරීම් ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරන අයට ඔන්න ඔයගේ ප්‍රශ්න ගැටලු ඇතිවිය හැකි මේක උදාහරණයක් විතරයි මේ හැමෝටම මේ දේ එකම විදිහ කාලෙකුත් වෙනවා කියන එක නෙමෙයි ඒ වගේ දේවල් බීම රෙඩ ඇති කියන එකයි මම ඔබට කියන උත්සාහ කරන්නේ ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න හැම වෙලේම අර සේවක සේවිකාව මැත්තේ හවුල්කාරයෝ මැත්තේ නැත්නම් රැකිරක්ෂාවේ එකට වැඩ කරන අය මැත්තේ පමණක් සියරසියක් විශ්වාසයෙන් නොතබා ඔබ යම්කිසි අවධානකින් කටයුතු කරන්න උත්සාහ කරන්න එතකොට ඒ විය හැකි කුඩා හෝ අඩුපාඩුකම් අලාභ හෝ දේවල් මගහරවාගෙන සියර සියයක් සාර්ථක කරගන්න හැකියාව පවතුන. කියන්නේ මොකද හේතුව චූටි 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 අත්වරදීන් ගොඩාක් වුණාම ඒක ලොකු වැරද්දක් වෙන්න ඉන්නකට පවතිනවනේ. ඒ නිසා අර අපිට හොඳ කාලයක් තියෙදි මේ ලාවේ උත්සාහය උනන්දුවත් එක්කම ටිකක් කල්පනාකාරීව කටයුතු කළොත් මේ මාසයේ කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් සුවිශේෂී වූ යම්කිසි ආකාරයෙන් සාර්ථක ඵල වැඩි සුභඵල වැඩි වශයෙන් ගෙන දෙන ස්ථාවර මාසයක් බවට පත් කරගන්න පුළුවන් ආර්ථිකමය වශයෙන් විශේෂයි. හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න මේ වෘත්තිමය වශයෙන් වගේ ඔබට ගොඩාක් දුරට රැකිරක්ෂා කරන ස්ථානයේ හෝ වේවා ව්‍යාපාර කරන තැන්වල වේවා මේ ළඟින්ම හිටපු එක්කෙනෙක් ඔබට මේ කාලසීමාව තුළ අමනාපකම් ඇති කරගන්න ගැටලු මතුවලා පොඩ ඔබෙන් ඈත් වෙන සමහරට අමනාප නොවි හෝ කුමන හෝ හේතුවක් උඩ ටිකක් ඈත් වෙන ළඟම ඉන්න හිතවතෙක් ඔබෙන් ඈත් වෙන්න හේතු කාරණා යදෙන ඉඩ කඩ වැඩි මේ කාල පරිච්ඡේද තුළ ඒක නිසා ඒ දේවල් අර නොවැළැක්විය හේතු කාරණා මත ඈත්වීම වෙනම කතාවක් අර හිත්‍රිදීම් හිත්බිඳීම් අමනාපකම් මත ඒක ඈත් නොවෙන්න ටිකක් ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර ඉවසීම කියන දේ පොඩ්ඩක් මේ කාලේ වැඩි වශයෙන් පවත්වා යන්න මොකද හේතුව ඔබ දුරදිග හිතන්නේ නැහැ මේ කාල පරිච්ඡේද තුළ තරමක් දුරට ඔබ තුළ අර පහුගිය කාලසීමා තුළ වෙච්ච ප්‍රශ්නත් එක්ක අර පොඩ්ඩක් ආත්මාර්ථකාමී හැසිරීම් රටාවක් සුළුවෙන් ක්‍රියාත්මක සාමාන්‍යයෙන් කන්‍යා ලග්න හිමියා එහෙම කෙනෙක් නෙමෙයි සාමාන්‍ය ආත්මාර්ථකාමී වෙන්නේ අනිත් අය කෙනෙක් ගොඩක් හිතලා කටයුතු කරන කෙනෙක් පුංචි ළමෙක් වගේ කටයුතු කරන කෙනෙක් නේ සංවේදී කෙනෙක්නේ නමුත් මෙන්න මේ කාල සීමා තුළ අර පෞගේ විච්ච ප්‍රශ්නත් එක්කත් වෙන්න පුළුවන් අර යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් ඕන දෙයක් ඉතින් කවුරු වුණත් කාට වුණානොත් කමන්නේ මට මං ගැන හිතනවා මේ කාල පරිච්ඡේදයෙන් එහෙම පොඩ්ඩක් හිතෙන්න බලනවා මෙහෙමයි ඒකේ අර තමා ගැන හිතීමේ ලොකු වරදක් නැහැ නමුත් අර අර ඔබ ඕනටත් වඩා අර ඕන දෙයක් වෙද්දෙන් කියලා කටයුතු කිරීම තුළ ඔබට පොඩ්ඩක් කර ළඟින් ඉන්න යහපත් අයත් ඈත් වෙන්න හේතු කාරණා දෙනවා. යහපත් අයත් ඈත් වෙනවා. ඔය අතර යහපත් අයත් එක්කෙනෙක් දෙන්නේ කෝ ඈත් වෙන ඉඩකට පවතන නිසා අන්න ඒක තෝරා බේරාගෙන කටයුතු කරන්න කියන එකයි මම මේ ඔබට මේ පැහැදිලි කරලා දීර්ඝ වශයෙන් පුන පුනා කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔය වගේ විදිහට මේ ආර්ථික විශේෂයෙන් රැකිරක්ෂා ව්‍යාපාර තුළ ධනය ලැබීම තුළ යහපත් තත්ත්වයක් මේ ජූලි මාසේ පුරාටම මේ බුදහිමි කන්‍යා ලග්න හිමියන් පෙන්නුම් කරද්දි ඔන්න කන්‍යා ලග්න හිමියන්ගේ පව ජීවිත කුටුම ජීවිත ගැන කතා කරොත් මේ මාසේ මූලික වශයෙන්ම මුල් සති දෙක පොඩ්ඩක් මේ පව ජීවිත කුටුම ජීවිතය තුළ ඔබ ප්‍රවේශම් විය යුතු ඉවසිලිවන්තව ඉවසීමෙන් යුතුව දුරදිග හිතලා ටිකක් කටයුතු කරන්න ඕන ක්ෂණික කෝපය කියන දේ විශේෂ වශයෙන්ම මගහරවා ගත යුතුම කාලයක්. මේක මේ තද බල දෙන්න. ඔබට මීට මාස 4 5 කලින් වසර ගාණක් තිබිච්ච අර පෞල් ජීවිත තුළ තියෙන ලොකු ගැටලුකාරී තත්ත්වේ නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් අර ක්ෂණයෙන් ඇති වෙන යම්කිසි ආකාරයේ කෝපය හෝ යම්කිසි ආකාරයේ ප්‍රශ්න ගැටලු හේතු කොටගෙන පෞල් ජීවිතය තුළ පුංචි පුංචි අර්බුදකාරී තත්ත්වයන් ටිකක් දුරදිග දුවන අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකට පවතුන සමහර කරලා දවසක් දෙකක් හෝ දෙන්න පොඩ්ඩක් අමනාප වෙලා ඉන්න සමහර කරලා දෙන්න දෙපැත්තකට වෙන්න මම නිවසින් පොඩ්ඩක් බැහැර වෙලා ඉන්න ඔය වගේ තත්ත්වයන් එක ගෙදර ජීවත් වුණත් දෙපැත්තක ඉන්න වගේ හැඟෙන්න අන්න ඒ වගේ පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් මේ කන්‍යා ලග්න හිමියන් තුළින් යම්කිසි ආකාරයකින් පොඩ්ඩක් මේ කාල සීමා තුළ මත් ප්‍රශ්න ගැටලු පෞල් ජීවිත තුළ කුටුම්බ ජීවිත තුළ ඇතිවිය හැකි ඒක නිසා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න තව පැත්තෙන් විශේෂ වශයෙන්ම ඔබ මේ කාලේ ආශ්‍රය කරන්න තෝරා බේරා ගන්න අය අන්න ඔබේ පෞල් ජීවිතයට හානිකර තත්ත්වයන් ඇති වෙ හැකි මේ කියන්නේ මේ හිතවත්කම් පවත්වන පාර්ශව නිසා පොඩ්ඩක් ඔන්න පෞල් ජීවිතයේ ආරවුල් ගැටලු ඇති වෙන ඉඩකට පදන තවත් දෙයක් හොඳට මතක තියන්න අතිශයෙන් පුද්ගලික කාරණා පෞල් ජීවිතය තුළ
පිටස්තර අයත් එක කියන්න යන්න එපා මේ කාලේ. මොකද එහෙම කියන දේ අන්න ඒක ඔබ විශ්වාසවන්ත භාවයත් එක්ක හිතවතුන් එක්ක කිව්වට ඔවුන් ඒක ඔබට එරෙහිව ආයුධයක් වශයෙන් පාවිච්චි කරන ඉඩකඩ පවතිනවා. ඒකෙන්ද ගොඩාක් කල්පනා කරන්න. මොකද මේ කාලේ ටිකක් අර හරිදේ වැරදිදේ තෝරා බේරා ගන්න ඔබ එතරම්ම දක්ෂ නැහැ. අර යාසනාව ක්‍රියාත්මක කරන යහපත ක්‍රියාත්මක වුණත් සමහර තැනදී ඔබ අන්න තෝරා බේරගෙන ආශ්‍රය කරන්නේ කවුද, ආශ්‍රය කරන්න ඕනේ කවද, ටිකක් ඈත් වෙලා ඉන්න ඕනේ කාගෙන්ද, කවුද ඇත්තටම මට යහපත් දේ කරන්නේ, කවුද මට ඇත්තටම අයහපත කරන්නේ කියන දේ තැනදී මේ කාලේ ඔබ තෝරා බේරා ගන්න මේ කාල සීමා තුළ චුට්ටක් අපොහසත්. ඒක නිසා වෙන්න වැරදි අය ඇසුරු කරන්න යහපත් අයගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න හේතු කාරණා යදී හැකි මේ ගොඩාක් දුරට මේ පෞල් ජීවිතයට සම්බන්ධ හිතවත්කම් තුළ මේ හිතවත්කම් වයි. මොකද හේතුව මේ හිතවත්කම් නිසා තමයි මේ පෞල් ජීවිතයට එලියෙන් එන ගැටලු ඇවිල්ලා ගැටලු කාරණා ටිකක් අර දුරදි ගැන තත්ත්වයට පත්විය හැකි. ඒකයි මම මේ දෙක එකට කල් මේ එකට සම්බන්ධ කරලා කියන්නේ. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන මේ කාලේ පුළුවන් තරම් මේ වෙලාවේ අර ඕනට වඩා කාවත් ඇසුරු කරන්න යන්න ඕනේ නැහැ. හොඳ හෝ නරක තමන්ගේ පාඩුවේ ඉන්න තරමට තමයි නුවණටත් තුරු ඇඟටත් ගුණ කන්‍යාලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒක නිසා වෙන්න අනිත් පැත්තෙන් විශේෂයෙන්ම තමන් විවාහකන ඔය විවාහක يعني තමන්ගේ සහකාරය සහකාරියගේ පවුලයත් එක්ක පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමන්ගේ විශේෂයෙන්ම මේ පිය පාර්ශ්ව ඥාතීන් සමග ගැටලු ඇති කරගන්න හේතු කාරණා යදෙනවා මේ කාල සීමා තුළ. කන්ටකලග්න හිමියන්ට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාව තමන්ගේ සහකාරය සහකාරියගේ ඥාති පාර්ශ්වයන්ක සහෝදර සහෝදර දෙමාපියෝ එක්ක ටිකක් ආරවුල් ගැටලුකාරී තත්ත්වයන් මතු නිරකට පාතෙනවා. ටිකක් බුද්ධිමත් ඒ දේවල් මගහැරවර ඉඳ කටයුතු කරන්න. මොකද හේතුව නැත්නම් ඒක ටිකක් දීර්ඝකාලීන ගැටලු බවට පත් වෙන්න ඉඩකට පවතින නිසා ණිය පොත්ෙන් කඩලා දාන්න පුළුවන් දේ අපි පොරවෙන් කපන තත්ත්වයට පත් කරගන්න ඕනේ නැහෙනි. ඒ නිසා පුළුවන් තරම් ඥාතින් සමව කටයුතු කරද්දී මේ කාල සීමා තුළ ඉවසීමෙන් කටයුතු කරන තරමට යහපත්. ඒ වගේම මේ අවිවාහක අයගේ මේකෙන විශේෂම තරුණ තරුණිය අතර ප්‍රේම සම්බන්ධතා ගැන කතා කළොත් මේ කාලේ ප්‍රේම සම්බන්ධතා තුළ පොඩි පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන කාලයක් කන්‍යාලග්න හිමියන්ගේ. මොකද මේ කාල සීමා තුළ පොඩ කන්‍යාලග්න හිමියෝ මේ ආදර බැඳීම් ආදර බන්ධන තුළ පොඩ රැවටීම් වලට ලක් වෙන ඉඩකඩ පවතිනවා. මේ වගේම හිත් බිඳීම් හිත් රිදීම් ඇති කරන මානසික පීඩා චිත්ත පීඩා ඇති කරගන්න ආදර බැඳීම් තුළ ඉඩකඩ පවතින. ඒ නිසා මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම ඔය මේ ෂණයෙන් ලඟ වෙන්න අය ෂණයෙන් ඇති කරගෙන බැඳීම් ඇති කරගෙන ඉන්න අයගෙන් ගොඩාක් ප්‍රවේශම් වෙන්න මොකද ඔවුන් අවස්ථානුකූලව ඔබගෙන් ඵල ප්‍රයෝජන අරගෙන අර ඔබව යම්කිසි ආදරයට ලඟ වීමක් නෙමෙයි බොරු ආදරයක් වෙන ලඟ වෙන්න හේතු කාරණා යදෙන වෙනස ටිකක් ප්‍රවේශම් වෙන මේ අලුතෙන් ආදර බැඳීම් ගැන මේ කතා කරන්නේ. ඒ දේවල් සම්බන්ධයි. මොකද මේ කාල සීමා තුළ ඔය අනවශ්‍ය බැඳීම් එක්ක පොඩ ඇබ්බැහි වෙන්න ඒ දේවල් තුළ ටිකක් ඔබ මේ කාල සීමා තුළ වරදේ බැඳෙන්න හේතු කාරණා යදී හැකි. විශේෂයෙන් මේ තරුණ තරුණයන් අතර පාර්ශ්වය තුළ මේක විවාහක වුණත් අවිවාහක වුණත් දෙගොල්ලන්ටම ක්‍රියාත්මක වෙන කාරණාව. මොකද හේතුව අර මේ කාල සීමා තුළ ඔබ තුළ යම්කිසි ආකාරයෙන් අර රාගික සිතුවිලි කාමාශ අධික කාල පරිච්ඡේදයක් ඒ දේවල් අර සූක්ෂම හඳුනාගත් සමහරු ඔබ ඒ දේවල් සඳහා යොමු කරගන්න ඔබ ඒ වැරදි දේවල් වලට පොළඹව ගන්න උත්සාහ දරන තත්ත්වයක් පෙන්වන නිසා චුට්ට ප්‍රවේශංකාරීව කටයුතු කරන්න මේ කාලපද විශේෂ වශයෙන්ම මේ මාසේ අවම වශයෙන් මේ 15 වෙනිදා 16 වෙනිදා පයින්කන් අත්. මොකද ඒ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් ඒ වගේ දේවල්ට ඔබ සම්බන්ධ වෙන ඒවට ඇබ්බැහි වෙන තත්ත්වයක් පෙන්වන කරන ඒවා තුළ ඔබට තරමද්දුරට අර හානිකර දේවල් සිදුවීම ඉඩකඩ පවතින බැවින් තමයි කියන්නේ කරන දෙයක් ප්‍රවේශමින් කරන්න ඒ හරි හෝ වැරදිද කියන දේ ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේවා මේ මහා දුරදි කියන ප්‍රශ්න ගැටලු නොවුණත් අර පොඩි දෙයක් ඇති ජීවිතයේ ලොකු කැලලක් ඇති කරන්න ඒක නිසා පොඩ්ඩක් කල්පනාකාරීව කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදයේ. ඒ වගේම විවාහයන් බලාපොරොත්තු වෙන ඉන්නකොට විවාහයන් ප්‍රමාද වෙන තත්ත්වයක් චුට්ටක් කාලයක් තිස්සේ පෙන්ඳුම් කරනවානේ. ඒ තත්ත්වය විශේෂ වශයෙන්ම මේ මාසේ 16 වෙනිදෙන් පස්සේ ටිකක් අඩු වෙලා ටිකක් ඒ විවාහයන් තුළ ඔය යෝජනා ස්ථීර වෙන තත්ත්වයක් පෙන්ඳුම් කරනවා කනල්ලගෙම. හැබැයි පොඩ්ඩක් පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදයේ පොඩ්ඩක් මගහරවා ගන්නවා නම් යහපත්. ඉතින් මේ රාහු හතේ ගමන් කරන කාලේ ඉතින් පොඩ්ඩක් ඔය විවාහ නැතන එතරම් උචිත කාලයක් නෙමෙයි කියලානේ ජ්‍යොතිෂ සාමාන්‍ය ජ්‍යොතිෂවල පිළිගන්නේ. ඒක විතරක් නෙමෙයි අනිතුත් ගහ පීඩීමත් එක්ක විවාහයට හදිස්සි නොවී ඉන්නවනම් තව ටික දවසක් පොඩි කාලයක් ඒක යහපත්. නමුත් අර විවාහයන් සිදුවිය යුතුමයි මේ කාල පරිච්ඡේද කලවායසත් ගත වීගෙන යද්දී අර ඒ වගේ දේවල් තුළ නිවැරදි ආකාරයෙන් ඒ කේන් සටහන් ගැලපීම කියන්නේ කොහෙත්ම පොරොන්දම් ගැලපීමනේ. මේ පොරොන්දම් ගැලපීම තුළ ඇත්තරම දැන් මේ කාලයට ඒ තරම්ම ඒ දේවල් තුළ තියෙන කාරණා ගැනීය හැකි කාරණා නෙමේ. අර ඊටත් වඩා දෙදෙනා අතර ගැලපීම එකට ඉන්න හැකියාව දෙදෙනා තුළ අර අන්තර් සම්බන්ධතාවය විවාහ වුණාට පස්සේ දරුදරියන් ලැබීම අනේ ඒ වගේ ගැන පොඩ්ඩක් ගලපලා නිවැරදි වෙලාවල් බලලා ඒ කටයුතු කරනවා නම් ඒ පැත්තෙන් යහපත්. නැත්තම් පුළුවන් තරම් චුට්ට ඉවසීමෙන් මේ කාලේ ඉන්න උත්සාහ දරන්න. අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාලේ කන්‍යාලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු තුළ ඔන්න යහපත් කාල පරිච්ඡේදයක් ඔබගේ ඥානය
යම්කිසියාකර දියුණු වෙන කාලය මේ කාලේ විශේෂයෙන්ම උපක්‍රමශීලීව කටයුතු කරන්න ඔබ පෙළඹෙන කාල පරිච්ඡේදයක් වගේම අර විශේෂයෙන්ම ඔබ තුළ යම්කිසි මතක ශක්තියක් දියුණු වෙන කාලයක් ඒ වගේම මනසත් පොඩ්ඩක් ටිකක් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන කාල පරිච්ඡේදයක් නිසාවෙන් පොඩ්ඩක් අර යම්කිසි ආකාරයෙන් මතක ශක්තිය වර්ධනය වෙන කියන දේ හොඳට තේරුම් යනවා ඒ වගේ දේවල් තුළ අධ්‍යාපනයකට සාර්ථක වෙන්න පුළුවන් හැකියාව දෙන මේ වගේ විභාග වලින් මේ කාලේ තරඟවතුලින් අර උපක්‍රමශීලීව ජය ගන්න ඔබ අතිශයම මේ කාලේ දක්ෂයි. ඒ තත්ත්වයන් තුළ ඔන්න හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේ උසස් අධ්‍යාපන හදාරණයටත් කියන තියෙන මේ කාල පරිච්ඡේද තුළ ඔබ උසස් අධ්‍යාපන කාර්ය තුළ යම්කිසි ආකාරයකින් අර කොමන වූ අන්දමින් කොහොම හරි ගොඩ දා ගන්නවා. හැබැයි පරිබාහිර දේවල් වලට වැඩිපුර ඔළුව යොමු කරන වැඩි. අන්න ඒ දේ තුළ ඔබට අර ලැබෙන දෙන යම්කිසි ජයග්‍රහණ ටිකක් අවම කරගෙන දැන් සාමාන්‍ය පාසල් අධ්‍යාපනය වයසේ අය ගානට වැඩේ කරගද්දි උසස් අධ්‍යාපනය හදාරන අය පොඩ්ඩක් ඔය පරිබාහිර දේවල්ට වැඩි වශයෙන් යොමු වෙන්න ගිහිල්ලා අර ඔබට තියෙන යම්කිසි ආකාරයෙන් සාර්ථකත්වය අඩු කරගන්න පෙළඹෙනවා. ඒක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් අංක එක අධ්‍යාපන කටයුතු දිලා කටයුතු කරන්න ඕන වඩා යහපත්. ඔය එක එක දේවල් කරන්න සමාජ සේවා කටයුතු විප්ලව දේවල් කරන්න මේ කාලේ ටිකක් ඔළුව යොමු වෙනවා වැඩි. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය පරිබාහිර දේවල් වලට ටිකක් වැඩිපුර යොමු වෙන වැඩි. ඒව තුළ කලහකාරී කටයුතු වලට සම්බන්ධ වෙලා ගැටලු මතු කරගන්න ඉඩකඩ පෙන්නුම් කරන නිසාවෙම පුළුවන් තරම් ඒ වගේ දේවල් නෑත්තලා අධ්‍යාපනයේට අංක එක දීලා උපරිම අවධානය දීලා කටයුතු කරොත් ඔබට මේ කාලේ අර හොඳ සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. නැත්තම් අර ඔබ විහිං ඔබට තියෙන සාර්ථකත්වය අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ මේ අතිශයම අසාර්ථක වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් අර හොඳ දියුණුවක් ගන්න පුළුවන් දේ සාමාන්‍ය තත්ත්වයක් තුළ සාර්ථක වෙන්න හේතු කාරණා යෙදේවි. අර ඔබ ටිකක් දුරදිග නොසිතා කටයුතු කළොත් ඒ වගේම මේ කාලේ තියෙන මතුවලා විශේෂයෙන්ම මේ කියපු හැම කාරණාවක්ම කොහොම වුණත් අඩු වැඩි වශයෙන් විදේශගත වෙලා ඉන්නටත් බලපාන ඔබේ ආදායම් තත්ත්වයන් තුළ ඒ රැකිරක්ෂා තුළ තියෙන තත්ත්වයන් තුළ අර ලැබීම් සාර්ථක වෙනවා. හැබැයි ඒ රැකිරක්ෂා කරන තැන්වලදී පොඩි පොඩි ගැටලු එකට වැඩ කරනගෙන් ගැටලු මතුවෙන ඉඩකට පවතිනවා. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔය කාට හරි රස්සාව කරන් යන්න දීලා ඔබ එක්කෝ ට්‍රිප් එකක් යන්න නැත්නම් ලංකාවට අවිල්ල යන්න හිතන් ඉන්නවනම් ආයේ රැකියාව බලාපොරොත්තු වෙන්නම් ඒ දේ කරන්න එපා. විශේෂයෙන් මේලා කාවත් ඉස්සස කරන්න එපා. මේ රැකියාව තියෙන කාරණා තුළ විශේෂයෙන් විදේශගතලා ඉන්න සමහර අය ඉන්නවනේ ටික දවසකට තමන් කරන් ඉන්න රැකියාවට වෙන කෙනෙක් ආදේශ කරලා ඔබ ලංකාවට අවිල්ලා හරි නැක ඔබේ කටයුත්තට අවිල්ලා යන්න එනවා. අන්න යද්දි ඒ රස්සාව එයා ඒක ස්ථීර කරගෙන ඔබට ඒක නැති වෙනවා. අන්න ඒ නිසා ඒක මතක තියාගන්න. නැත්නම් මේ කාලේ රැකී රක්ෂා තත්ත්වෙන් තුළ යහපත් හම්බ කරන්න පුළුවන්. මොන වැඩ රස්සා කරන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තව කීයක් හරි හොයා ගන්න පුළුවන්. ඒක එක ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි එකට ඉන්න අය විශ්වාස කරන්න එපා. මේ කාල පරිච්ඡේදවල ප්‍රශ්න තමයි එහෙම වුණොත්. ඒ වගේම විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියනම් මේ කාලේ ඔබට විදේශ ගත වීම හැකියාවක් පතන විශේෂයෙන් මේ කාල පරිච්ඡේදවල පවුලක් වශයෙන් අර ස්ථීර පදිංචිර විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කන්නය ලැබීමයන්ට ඔන්න මේ කාල සීමා තුළ ඒ තත්ත්වයන් යහපත් ලෙස ඒ ඔබේ බලාපොරොත්තු ඉෂ්ටසිද්ධ කරගන්න ඒ දේවල්වලට මූලික පීවර තබන්න සාර්ථක ලෙසේ කටයුතු සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. බලාපොරොත්තු ඉෂ්ටසිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මුසස් අධ්‍යාපන කටයුතුලත් මෙන්න මේ කාල සීමා තුළ ඔන්න විදේශගත වෙන්න හැකියාව කන්නය ලැබීමයන්ට උපරිම වශයෙන් පෙන්නුම් කරනවා. ඉතින් ඔය එක්කම අපි සෞඛ්‍ය ගැනත් කතා කළොත් සෞඛ්‍යමය තත්ත්වයන් තුළත් මේ කාල පරිච්ඡේදය කන්නය ලග්න හිමියෝ එතරම්ම ප්‍රබල ලෙස ගැටලු කාර්යතත්වයන් මතු නොවුණත් විශේෂයෙන්ම කන්නය ලග්න හිමි කාන්තා පාර්ශ්වය ඔබගේ මේ ගර්භාෂය ඔය යම්කිසි ආකාරයකින් ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ගැටලු කාර්යතත්ව නිර්මාණය වෙන්න ඒ වගේම අර මාසික ඔසප් වීම පිළිබඳ ගැටලු කාර්යතත්වයන් මතු වෙන්න ඔය කුමන හෝ අන්දමින් යටිබඩ පාතබද ආශ්‍රිතව පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු කාරණාය දෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේ කාලේ සැලකිලිමත් වෙන්නම වෙනවා. මේ කාලේ තුන විශේෂයෙන්ම ඔය ඔසප් වීම සිද්ධ වෙද්දී ටිකක් වේදනා තත්ත්වයන් ටිකක් වැඩි වෙන්න හේතු කාරණාය දෙනවා කාන්තා පාර්ශ්වයට. ඒ ගැන සුළුෙන් තකන් දෙපා. මොකද ওই දේවල් තුල ඔය දිලීර බැක්ටීරියා වගේ දේවල් ඔය තැම්පත් වීම හේතු කොටගෙන ටිකක් දීර්ඝ කාලින ගැටලු ඇති වෙන්න හේතු කාරණාය දෙනවා. ඒ නිසා කන්‍යා ලග්න හිමියෝ පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාලේ ඒ දේවල් වලට නිසි වෛද්‍ය උපදෙස් මත ඔය ඒ දේවල් යම්කිසි ආකාරකින් සහනයක් අත් කරගෙන උත්සාහ කරන්න. ඒ වගේම පොදුවේ ගත්තත් ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම මේ යටිබඩ පහතබද ආශ්‍රිතව වග්ගඩු ආශ්‍රිතව අක්මාව සම්බන්ධයෙන් අග්නයාසය සම්බන්ධයෙන් ගැටලු කාර්ය තත්ත්වයන් සුළුවෙන් හරි හෝ ඇති වෙන්න ඉඩ කරපා තියෙනවා. විශේෂයෙන්ම ඔය මේ කාලේ පැටිලිව තත්ත්වයන් වගේ පැටිලිව තත්ත්වයන් සිරෝසිස් තත්ත්වයන් ඒක නිසා ඔය මත්පැන් පානය කරන කන්නය ලග්න හිමි ඉන්නවනම් පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ වගේම පොඩ්ඩක් මේ කාල සීමා තුළ ඔබේ යම්කිසි ආකාරයක ස්නායු පද්ධතිය ආශ්‍රිතව ටිකක් සමබරතාවය පිළිබඳ ගැටලු කාර්ය තත්ත්වයන් නැති වෙන ඉඩකට පවතිනවා. ඒවට මූලික අවස්ථාවේදීම
ඒ නිසි වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර කරලා ඒව මගහැරවා ගන්නත් හැකියාව තියෙනවා. මොකද මේ කාලේ කණ ඇලක්නෙමෙට අසනීපකාරීත්වයන් මතු වෙන කාලය. ඒ මතු වීම තුලත් යම්කිසි යහපතක් තියෙන හේතුව අර මතු වෙන්නේ නැතුව අපි ඒවට ප්‍රතිකාර කරගෙන යන්න යන්නේ නැහනේ. මේ කාලේ ওই මතු වීම ඒවා ටිකක් ඉලිප්පිලා පෙනීම තුල යම්කිසි ආකාරයක වෛද්‍ය උපදෙස් පැතීම ප්‍රතිකාර ගන්න ගියේ යෑම තුලින් අර ඒ දේවල් සුව කරගන්න අර මාර්ග සැකසෙන කාලය. මේ කාලේ ඒකයි තියෙන යහපත. අසනීප ටිකක් වැඩිපුර පෙන්නනවා. ඒක අයහපත්. නමුත් ඒ පෙන්වීම තුළ අර නිදන්ගතව නොතිය එළියට එහෙම තුළ අපි මේ කාලේ ප්‍රතිකාර ගන්න පෙළඹෙනවා. අන්න එතකොට අසනීප සුව කරගන්න මැඩ පවත්වා ගන්න අපිට හැකියාව පවතින. ඒ නිසා මේ කාලේ අසනීප සුළුෙන් තකන්න නැපයි ඒවට පොඩි අසනීපයක් තිබ්බත් ඒවට නිසි වෛද්‍ය උපදෙස් පතන්න. මොකද හේතුව මේ කාලේ ඒ සියරසියක් ඒවෙන් සුවය ලබන්නත් ඔබට හැකියාව පවතින නිසා. ඉතින් මේ තත්ත්වයන් තුළ තමයි මේ ජූලි මාසයේ කන්‍යාලග්න හිමියන් ගලාගෙන යන්නේ. ඉතින් මේ ජූලි මාසය තුළ ගොඩාක් දුරට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් පෙන්වුම් කරනවා. රැකී රක්ෂා තුළත් අර හවුල්කාරයන් සමග එකට වැඩ කරන අය පොඩි ගැටලුකාරී තත්ත්වයක් පෙන්වුම් කරනවා. තව පැත්තෙන් ගත්තම අධ්‍යාපන පැත්තේ උසස් අධ්‍යාපනය තුළ පොඩ්ඩක් ඔබේ උත්සාහය උනන්දු අඩු වෙලා පරිභාරදවලට ඔළුව යොමු වීම පොඩ්ඩක් වැඩිපුර පෙන්වුම් කරනවා. ඉතින් මේ වගේ අසුභකාරී තත්ත්වයන් සුළුෙන් තියෙද්දි වැඩි වශයෙන් සුභ ප්‍රතිඵල පෙන්වුම් කරන. ඉතින් ඉස්සන වැඩිපුරම අර අසුභකාරී දේවල් වැඩිපුර උලුප්පල පෙන්වුවේ ඒ දේවල් ඔබ අවධානය වැඩිපුර යොමු කරලා ඒ දේවල් තුළින් පුළුවන් තරම් මිදිලා මේ කාල පරිච්ඡේදවල උපරිම සාර්ථක භාවය තුළ මේ මාසයේ ජූලි මාසයේ කන්‍යාලග්නෙමට සුභම සුභ මාසයක් කරගන්න. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඔබට මේ මාසයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසානයේ පිළියම් නිවැරදිව ඉෂ්ට සිද්ධ කරගෙන ඒ දේවල් මග හරවාගෙන ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද? මේ මාසයේ සුභ කරගන්න මාසයේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාව පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජාව පවත්වන කෙනා විදේශගතලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජාව පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හල වැඩසටහනක ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට කිෂ්ඨ සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒවා හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දෙය කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දී අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුවක් නැහැ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් අරන් යන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසුදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරා ගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්න. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයක විතර සුදු රෙදි කඩ ඔබ ඉඳ ගන්න. බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුන් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස, يعني එක කොනක ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ, නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවා නම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා
ඊට පස්සේ හත්වතාවක් දසදිසා පිරිතත් හත්වතාවක් ජය පිරිතත් හත්වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන් නැහැ. හැකි අය හත්වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න. කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝමනය කරන්න. හැබැයි කලේ සාමාන්‍යයෙන් වතුර කෝප් එක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝමනය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදර යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ, ගෙදර කරද්දිත් ඒ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා, උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනිය කරම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුළ මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕරා එක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බෑ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝහණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදරින් ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාවක්, හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරිදෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරිදෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරිද නැගෙනවා? ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය පේවිලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙනම අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන ගැද්ද මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණේන් නෙමේ, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒ දේ කරලා බලන්න. ඒ වගේම මාසෙ මුල හැම මාසෙම මම කියනවා අර මාසෙ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසෙ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ කියලා සන්රයිස් කියලා ටයිප් කරා, දිනය 1st ජූලයි කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා සර්ච් කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලාම තුන් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකියාය. ඒක ඔබම කරන්න ඕනේ, ගෙදර වෙන කෙනෙක්ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කල යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට පස්සේ කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන වැඩි කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම
ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මේ පොණයි කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසෙ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර විට සූර්යදා වෙනක පේනවා සමහරු බිල්ලි නැතුනේ ඉන්නේ අර පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන් දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැතුන පුළුවන් ඒව අදාළ නැහැ නැගෙනහිර දිසා බලන් ඇස් දෙක වහගෙන සූර්ය දෙවියෝ නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුරණ වඩා හොඳයි සූර්ය දෙවියන් නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකයේ මත මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකටම මේ දැන් අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කියලා කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝ බාධාම වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන් මොකක් හෝ රටතුල තියෙන තේ පාවතෙන තත්ත්වයක් වෙන්න පුළුවන් මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියේ තියෙන විය හැකි අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරයන් මේ මාසේ හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන් ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න සාමාන්‍යයෙන් දවල් වේල වෙනවනම් හොඳයි දවල් 11 හවස 4 වගේ අතර සීමාවදල වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා ඔබට ඒක වේදනාව දැනෙනවා හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි නේද මේ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්න ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලා ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාල දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්ද. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්ද. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපම කතෝලිකය ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පදන කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා මගේ අර ඔබේ ආත්ම තෘප්තිය දෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි ඒක නිසා මේ මාසේ ඔබට අතිශයින් යහපත සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට ඔබ සැමනේ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.